අයිබෝන් ඔබට යහපත කැඳන සුබ උදෑසනකට සුබ දවසකට සුබ ප්‍රාර්ථනායක් කරමින් හිතතුනේ අපේ පුරුදු හමුවීම අයිබෝන් සුබ දවසක් සමග පත්තරවල විස්තර කියන්නට ඔබ හැම කෙනෙක්ගේම වඩා වැඩි අවධානය යොමු යුතු වෙන්නේ මේ මොහොතේ අපේ රටක් විදියට ඒකම ලෝකයක් විදියට මුහුණ දී තිබෙන කොරෝනා ඌදුර සහ ජාතියක් විදියට ඒන් පුළුවන් තරම් මේ පැතිරීම වළක්වා ගැනීම දරන ජාතික ප්‍රයත්නයන් අභිමුව ඊයේ පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳ දවසක් කතාබහක් සිදු වුණා. ඒ කොහොම වුණත් ඊයේ රාත්‍රිය වෙන විට අපිට අසන්න ලැබුණු කාරණාව තමයි මේ වන විට රෝගීන් 7000 සීමාවක ශ්‍රී ලංකාවේ එදා මෙදාතුර වාර්තාවන් රෝගීන් සංඛ්‍යාව ඒ අනුව 7153ක් බවට ඊයේ රාත්‍රියේ ඒ වැඩි වර්ධනය වුණා. දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන පිරිස 3495යි, සුවය ලැබුවන් 3664යි. ඔබ දන්නවා මියගිය පිරිස 14 දෙනෙක් වගේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කළේ මෙහි පවතින අලුත්ම තත්ත්වය පිළිබඳව දැනගන්නට අපි මේ මොහොතේ සජීවව සම්බන්ධ කරගන්නවා නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මයාව. අජිත් රෝහණ මහත්මයා මාධ්‍ය ප්‍රකාශක ධූරයත් මේ මොහොතේ සිදු කරන බැවින් අපි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සමග සංවාදශීලී වෙන්න හැදන්නේ. අයිබෝන් සුබෝදයාසනක් නියෝජ්‍ය පොලිස්පතිතුමනි. අයිබෝන් සුබෝදයාසනක් ඔබට. ඊයේ තමයි ලංකාවේ වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වුණේ 865ක් ඊයේ රාත්‍රියවන්ට වාර්තා වුණා. ඒ සමගම ඔබ විශේෂ ආරාධනාවක් කරනවා මේ රෝගී වූ අයට කිසිදු බයකින් පැකිලීමකින් පසුබැසීමකින් තොරව එන්න ඔබ විසින් සිදු කරගත්ත වැරැද්දක් නෙමෙයි මේ කියන ආරාධනාව. මම හිතන්නේ කිසියම් ආකාරයක මේ පැතිරීම වැළැක්වීමට උත්තේජයක් බවට පත්වෙයි, රෝගීන් අවසංගව යන්න නොදී ඔවුන්ට උත්තේජයක් බවට පත්වෙයි, ඉක්මනින් රෝහල්ගත වෙන්නට සහ සෞඛ්‍ය අංශවල උපදෙස් පතන්නට. මේ කාරණාවත් එක්කම උද්ගත වී තිබෙන සියලු තත්ත්වයන් පිළිබඳව මෙන් තොරතුරු දැන ගැනීමටයි අපේ සූදානම. ඔව්, ඇත්තටම දැන් ඔබ දන්නවා මේ මත්ස්‍ය වෙළඳපොළත් එක්ක ඇතිවෙච්ච තත්ත්වය යම් ආකාරයකට බලපාලා තියෙනවා විවිධ ස්ථානවලට. මොකද මත්ස්‍ය වෙළඳපොළට වෙළඳුන් එනවා, ඒ වගේම පාරිභෝගිකයෝ එනවා, ඒ වගේ මෙතනින් මාළු වෙනත් තැන්වලට ගෙනියන්න එනවා. ඉතින් මේකත් එක්ක අපි ඉල්ලීමක් කරේ පහුගිය දින 10ක කාලය ඇතුළත මත්ස්‍ය වෙළඳපොළට ආපු එහෙම නැත්නම් එතන පාරිභෝගික සේවා ලබා ගත්තා ඉන්නෝ නම් ඒ සියලු දෙනාම ස්වයං නිරෝධායනයේ ලක් වෙලා සෞඛ්‍ය අංශවලට දන්වන්න කියලා. ඉතින් ඒ ඉල්ලීමට ප්‍රතිචාර ලැබිලා තියෙනවා. ඉතින් අපි ඉල්ලනවා හැම කෙනෙක්ම මේ මත්ස්‍ය වෙළඳපොළට ගියා නම් මේ ආකාරයට කටයුතු කරන්න කියලා. මොකද මේ වෙලාවේ අපිට දෙන්න පුළුවන් යම් පුරවැසියෙකුට දෙන්න පුළුවන් උපරිම සහාය ඒක තමයි. එතකොට සෞඛ්‍යංශ අවශ්‍ය පියවර ගනි. ඉතින් මේ රෝගය හැදුණා නැත්තම් මේකේ රෝග ලක්ෂණ තිබුණා නැත්තම් මත්ස්‍ය වෙළඳපොළට ගියා කියන එක මේ අවමානයට අවතක්සේරුට ගන්න ඕනේ කාරණයක් නෙමෙයි. මේ වෙලාවේදී රටේ මේ ව්‍යසනය දුරු කරගන්න ලබා දෙන්න ඕනේ සහනයක්, ඒ වගේම උදව්වක් තමයි ඒ ආකාරයට ලියාපදිංචි වෙලා තමුන් ස්වයං නිරෝධායනයට ලක් වෙලා බලධාරීන්ට දැන්වීම. නියෝජ්‍ය පොලිස්පතිතුමනි, මරදාන සහ දෙමටගොඩට වැනි තදාසන ප්‍රදේශවලට ඇදිරි නීතිය පනවා තිබෙනවා. මේ මත්ස්‍ය වෙළඳපොළ ආශ්‍රිතව සිදුවන ව්‍යාප්ති වැළැක්වීමේ අරමුණින් තමයි සිදු කළ තිබෙන්නේ. මේ වගේ තවත් අවදානම් කලාප හඳුනාගැනීමේ සිටිනවාද මේ අනියත බියක් ඇති කරන්නේ? ඊයේ හමුදාපත්තුමන් යුද හමුදාපත්තුමන් පවා සඳහන් කර ඔබ පවා සඳහන් කළ සමස්තයක් වශයෙන් මේ රට වසදවි මේ උමනාවක් සහ ඒමින් පෙළඹීමක් නැති වගේ. නමුත් විශේෂ අවධානය ලක් වූ ප්‍රදේශ තිබෙනවා තවදුරට. ඔව්, ඇත්තරම දැන් අපි ලංකාවේ පොලිස් බල ප්‍රදේශ 49ක් ආශ්‍රිතව දැනට ඇඳින් නීතිය ක්‍රියාත්මක කරනවා. සම්පූර්ණ ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 33යි, ඒ වගේම කුලියාපිටිය ප්‍රදේශයේ පොලිස් වසම් 5යි, ඒ වගේම කොළඹ ප්‍රදේශයේ පොලිස් වසම් 7ක්, බැල්ලම්පිටිය 1-8ක්, ඊට අමතරව බේරුවල, අයාගල සහ අලුත්ගම කියන පොලිස් බල ප්‍රදේශ ඔක්කොම 49ක් තියෙනවා. දැන් මෙයින් ඊයේ අපි මරදානට සහ දෙමටගොඩට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළා නැවත දැනුම් දෙනතුරු ඔය ඔබ කියපු ආකාරයට මාළු කඩේ එහෙම නැත්නම් මත්ස්‍ය වෙළඳපොළේ සිද්ධියත් එක්ක ඇතිවෙච්ච ව්‍යාප්තිය නිසා. ඒ වගේම බේරුවල, පයාගල අලුත්ගමට ඇඳිරි නීතිය ප්‍රකාශන පත් කළා. එය සඳුදා උදෑසන 5 වෙනතුරු තමයි, ඒ කියන්නේ අනිද්දා උදේ 5 වෙනකල් තමයි දැනට ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරීමේ බලාපොරොත්තු වෙන්නේ මේ ජනතාව අපහසුතාවයට පත් කිරීම, ඔවුන්ට යම් ආකාරයක පීඩනයක් ඇති කිරීම නෙමෙයි. මේ සංචරණය සීමා කරලා මේ රෝගයේ ව්‍යාප්තිම වළක්වා ගැනීම. ඒ නිසා ඒ ප්‍රදේශවල ජනතාවගෙන් අපි ඉල්ලනවා හැම විටම නිවසේ රැඳී සිටින්න, එළියට බහින්නවත් එපා. මේ තත්ත්වය පිළිබඳ අපි තවදුරටත් සාකච්ඡා කරලා තීරණ ගන්නවා යම් සහන දෙන්න පුළුවන්ද කියලා. නමුත් එතකල් නිවසේම රැඳී සිටින්න අවශ්‍යයි.
ඒකම කමල්ලේ අතර කතාවක් ප්‍රචාරය වෙනවා මේ ලංකාවම ලොක්ඩවුන් කරනවා ඇඳිරි නීති දානවා කියලා. දැන් අපි ඊයේ හවසත් මේ නිර්දේශය ඉදිරිපත් කරන කොවිඩ් කමිටුව රැස් වුණා. නමුත් එහෙම කිසිම තීරණයක් ගත්තේ නැහැ. ඒ ඒ වැනි මේ මොහොත වනතුරුත් මේ ලංකාවටම ඇඳිරි නීතිය ප්‍රකාශපත් කිරීමේ කිසිම තීරණයක් නැහැ. පොමිසුතේ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අදි ත්‍රෝණ මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමන්ට මේ වෙලාවේ ජනතාව දැනුවත් කිරීමට සහ පොලිසිය සහ ආරක්ෂකාංශ සමස්තය රජය ගන්නා වූ මේ සාධනීය ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීමට පැමිණියාට හිතවතුනි ඔබ දැනගත යුතු කාරණාව තමයි මේ සෑම ප්‍රයත්නයකම අරමුණ ව්‍යාප්තිය හැකිතාක් සීමා කිරීම. ඒ නිසා සහ රෝගය වැළඳුණු පිරිස් ඉක්මනින් රෝහල් ගත කිරීම, ඒකම නිරෝධානයේ ලක්වන්නන්නේ සඳහා පෙළඹීම, ඔවුන් සුරක්ෂා කිරීම සමාජයක් වශයෙන් අපිට පැවරෙන දැවැන්ත වගකීම විසින් සිද්ධ කරීම සිට මොහොතකයි අපි එතුමන්ව සම්බන්ධ කරගත්තේ. දැන් මේ කියවුණු කාරණාද ඇතුළුව පුවත්පත්වල සටහන්ව තිබෙන තොරතුරු වලට ඔබ අවධානය යොමු කරන්නේ දිවයින පුවත්පත මුලින්ම තෝරාගත්තේ. මේ ඉලක්කන් සංඛ්‍යාලේඛන ඔබට අනියත බියක් ඇති කිරීමේ අරමුණින් මේ උත්සන්න වී තිබෙන තත්ත්වය පිළිබඳව නිවැරදි අවබෝධයක් ඔබ ඇති කර ගැනීම ඔබේ වඩා සෞඛ්‍ය සම්පන්න ජීවිතයකටත් මඟ කියන නිසා තමයි මේ තොරතුරු අපි ඉදිරිපත් කරන්නේ මේ ලෙසටම. දිනක වැඩිම ගණන ඊයේ කොරෝනා ආසාදිතයෝ 865ක් ඊයේ තමයි දිනක වැඩිම ගණන වාර්තා වෙන්නේ. ඊයේ දවසේ 535ක්ම පැලිය ගොඩින් මරදානට දෙමටකොට නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය පයාගල බේරුවල සහ අලුත්ගමට සඳුදාතෙක් මගුරු මස්විල ගුලවිල උතුර ගුලවිට උතුර ගුලවිට දකුණ මාකලන්දාව සහ වෙදවත්ත හුදකලා ගම්මානයන් බවට පත් කරා පැය 24කදී ගම් පහෙන් ආසාදිතයෝ 97ක් හොයාගැනීමට හැකියාව ලැබුණා. නිරෝධායන මධ්‍යස්ථානවලින් 48 දෙනෙක් අලුත්ගම මාළුවෙලන් සැල් 5ක් වසා දැමීමට පියවර ගත්තා. ගාල්ලහ බේරුවල දිවර වරායවලත් ආසාදිතෝ 25ක් හොයාගත්තා. දිවර වරාය දෙකම වසා දැමීමට යනවා පියවර ගත්තා. මාතර හෙට්ටිවේදියේ මාළුවෙලෙන්දෙකුටත් කොරෝනා. කපුගොඩ මාළු ව්‍යාපාරිකයාගෙන් මාළුගත් පාරිභෝගිකයන් හොයනවා. ආසාදිතයෙකු සහභාගි වූ කටුවිල මළගෙදර 15 දෙනෙකුටත් කොරෝනා. කටුවිල හුදකලා ගම්මානයේ බවට පත් කළා. ගාල ප්‍රධාන තැපැල් කාර්යාලයේ සියලු මංශ වසා දැමීමට පියවර ගත්තා. ඒ පිළිබඳව ඇතුළු පිට සටහනේ ගියා සිටින මේ වන විට රටපුරා පැතිරී යමින් තිබෙන කොරෝනා රැල්ල හේතුවෙන් මෙරටින් එක් දිනක වාර්තාව වැඩිම කොරෝනා ආසාදිත සංඛ්‍යාව ලෙස ආසාදිතය 865 දෙනෙක් ඊයේ දිනේ වාර්තා වුණා. මෙම ආසාදිතයෙන් 609 දෙනා අතරින් පුජ්‍යලයන් 535 දෙනෙකු පැලියගොඩ මත්ස්‍ය වෙළන් සැලෙන් මේ විදිහට අපි සඳහන් කළ තොරතුරු දිගින් දිගු විස්තර සටහනක් අපිට හමු වෙනවා දිවයින පුවත්පතේ. ඊට පස්සේ ඔබේ අවධානයට යොමු කරන්නේ අපි ලංකාදීප මුල්පිටුව. ලංකාදීප මුල්පිටුව කියා සිටින මේ ආශ්‍රිත කාරණාම තමයි දෙමටකොඩ මරදාන පයාගල බේරුවල අලුත්ගමටත් ඇඳිරි නීතිය පැනවීමට ගත් පියවර සම්බන්ධ තොරතුරු මේ විදිහට වාර්තා කරනවා. විශේෂයෙන්ම ප්‍රධාන සිරස්තල සටහනේ ලංකාදීපේ වාර්තා කරන්නේ ඔබ දකින තොරතුරු තමයි මා ඉදිරිපත් කරේ. කොළඹ දිස්ත්‍රික්කයේ දෙමටකොඩ සහ මරදාන යන පොලිස් බල ප්‍රදේශවලටත්, කළුතර දිස්ත්‍රික්කයේ පයාගල බේරුවල සහ අලුත්ගම යන පොලිස් බල ප්‍රදේශවලටත් වහම් ක්‍රියාත්මක පරිදි ඇඳිරි නීතිය පනවන බව COVID-19 වෛරස පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ඊයේ රාත්‍රියේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා. අද ප්‍රධාන සිරස්තලයේ කියා සිටින ලංකාදීප පුවත්පතේ මෙන්න මේ විදිහට විශේෂඥ දොස්තරට කොරෝනා, රිකිල්ල ගස්කඩ රෝහල වහයි, පෑලියගොඩින් මාළුගෙන ගිහින් කියන තොරතුරු තමයි ඉදී අපිට අසන්න ලැබෙන්නේ. රිකිල්ල ගස්කඩ මූලික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකුට කොරෝනා වෛරසයේ ආසාදනය වී ඇත හෙළිවීම නිසා රිකිල්ල ගස්කඩ මූලික රෝහල ඊයේ පස්වරුවේ තාවකාලිකව වසා දැමුණු බව මාධ්‍ය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා කළ ප්‍රකාශය තමයි මේ විදිහට හමුවන්නේ. ඉක්මනින් මෙහි නිරෝධායන කටයුතු විසබීජ හරණ කටයුතු වලින් පස්සේ රෝහල මේ ජනතාවගේ සේවය පිණිස යොදාගෙන මේ හැකියාව මේ පිළිබඳව තමයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරි මහතා තොරතුරු හෙළි කරලා තිබෙන්නේ. ඊට පස්සේ වලල්ලාවිට ග්‍රාම නිලධාරී වසමේ 5කුත් හුදකලා කිරීමට ගත් පියවර පිළිබඳව සටහන් අපිට ලංකාදීපෙමයි හමුවන්නේ මුල්පිටුවේ. කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ග්‍රාම නිලධාරී වසම් 5ක් නැවත දැනුම් දෙනතුරු හුදකලා ගම්මාන ලෙස නම් කර ඇතැයි COVID-19 වෛරස පැතිරීමේ ජාතික මධ්‍යස්ථානය සඳහන් කරන මා ඒ දිවයින පුවත්පතින් ඔබට ඉදිරිපත් කළා. ඊට පස්සේ කොස්ගම සාලාව රෝහලින් පැන්න රෝගියා කිසියම් ආකාරක මේ බලන වගකීම් විරහිතව හැසිරීමේ ප්‍රතිඵල මොහු කී දෙනෙකුට රෝගය බෙදමින් ප්‍රචලිත කරමින් හැසුරුණාද කියලා අපි දන්නේ නැහැ. සෞඛ්‍යාංශ සහ ආරක්ෂකාංශ ඒ පිළිබඳ විමර්ශන කටයුතු සිදු කරනවා. කොස්ගම සාලාව ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී අලුයමම රෝහලින් පැන ගිය කොරෝනා රෝගියා බොරැල්ල පොලිස් විසින් සොයාගෙන ලැබ ඇතේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් ත්‍රෝණ මහතා කළ ප්‍රකාශය අපිට මේ විදිහට හමුවන්නේ. ඊට පස්සේ
අපි දකුණු පස එක් තීරයකට ගමන් කිරීමේදී තවත් සෙසු සිරස්සල අනුසිරස්සල කිහිපයක් හමු වෙනවා. ගාල ප්‍රධාන තැපැල්වල වසා දැමීමටගත් පියවර ඇතුළු කාරණා, ඒ පිළිබඳ ඇතුළු පිටු සටහනකදීත් අපිට මේ පිළිබඳව තොරතුරු හමු වෙනවා. ඒ පිළිබඳ විස්තර සටහනේ කියා සිටින්නේ ගාලු ප්‍රධාන තැපැල්හල වසා දැමීමට ගත් පියවර කොරෝනා ආසාදිතක පැමිණ ගොස් ඇති බවට තොරතුරු වාර්තා වීම සමග ගාල ප්‍රධාන තැපැල් කාර්යාලයේ ඊයේ පෙරවරුවේ සිට සම්පූර්ණ වසා දැමීම නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට ගත් පියවර, ඊට පස්සේ කළුතර නීතිඥවරු සඳුදා සිට නඩුවලින් ඉවත් වීමට ගත් තීරණය කොරෝනා රෝගියෙකු උසාවියට ආපු නිසා තමයි මෙහෙම කරන්න සිදු වුණේ. කොරෝනා ව්‍යාප්තිය සලකා බලා කළුතර සියලු අධිකරණ නඩු කටයුතු වලින් සඳුදා සිට නොවැම්බර් 6 දක්වා කාලය තුළ ඉවත් වීමට සියලු නීතිඥවරු තීරණය කළ බව නීතිඥ සංගමේ සභාපතිවරයා කියා සිටිනවා. ඒ අනුව ඉදිරියේදී අධිකරණ අමාත්‍යාංශය අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණයක් ගත යුතුයි මේ නඩු කටයුතු වලට කුමක්ද කරන්නේ කියන කාරණාව. මාතර තව තිදෙනෙකුට කොරෝනා දැන් පිරිස 7ක් බවට පත් වී තිබෙන බවත් මේ අතර වාර්තා වෙනවා. ඒ එක්කම අපිට අසන්න ලැබෙනවා කොරෝනා මැද උසස් පෙළට ගුරුවරුන්ගේ කැපවීම, ගුරුවරුන්ගේ කැපවීම ඇමති ඩලස් මැති සභේදී අගයනවා. ඊයේ පිළිබඳව පැවති කොරෝනා වසංගතය පිළිබඳව සභාව කල් තිබීමේ විවාදයට එක්වීම තමයි අමාත්‍ය ඩලස් සලහපිරුම කියා සිටියේ. කොරෝනා වසංගත තත්ත්වයේ යර්ථයේ උසස් පෙළ විභාගයේ අවහිරකින් තොරව පවත්වාගෙන යාම සඳහා ගුරුවරුන් කරන ලද කැපවීම ජාතික මට්ටමේ ඇගීම ලක් කළ යුතුයයි විදුලි බල අමාත්‍ය ඩලස් සලහපිරුම මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ කියා සිටියා. විශේෂයෙන්ම මේ අමාත්‍යවරයා තමයි පළමු කොරෝනා රැල්ල හමු මොහොතේ දල සලහපිරුම අමාත්‍යවරයා විශේෂයෙන්ම මැදිහත් වුණා මේ සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත බව ඇති කරන්නට සහ ඒ වෙනුවෙන් දැවැන්ත මැදිහත් වීම සිදු කරන ලැබුවා. ඒ නිසා තමයි අමාත්‍යවරයා විදුලි බල අමාත්‍යාංශයේ හෙබෙව්වත් එතුමන් කෘතවේදී වුණේ මේ ගුරුවරුන්ට ස්තුති ප්‍රසාදය ප්‍රණාමය පළ කරන්නට. ඊළඟ තොරතුරකට ඔබේ අවධානය යොමු කරන්නේ ලංකාදීප පුවත්පතේ ඇතුළු පිටු සටහනක. චීනයෙන් මෙරටට PCR කට්ටල තව 25,000ක් පිරිනමා තිබෙනවා. ඒ පිළොන් සටහන ඇතුළු පිටු කියා සිටින මේ විදිහට ශ්‍රී ලංකාව තුළ COVID-19 පැතිරීම පාලනය කිරීමට අවශ්‍ය කරන PCR පරීක්ෂණ වැඩි කිරීම වෙනුවෙන් PCR පරීක්ෂණ කට්ටල 25,000ක් පරිත්‍යාග කිරීම චීන රජය තීරණය කළ තිබෙනවා. මේ වන විට ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන හදිසි තත්ත්වයේ හේතුවෙන් ගත් තීරණයක් බවත්, තවත් කට්ටල ලබා දීම සඳහා මේ වන විට චීන රජයේ අදාළ අංශ සමග ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සාකච්ඡා කරමින් සිටින බවත් එම කාර්යාලයේ ප්‍රකාශකවරයා සඳහන් කරනවා. ඊට පස්සේ කොරෝනා එන්නතකට රට සූදානම් කියන කාරණාව සෞඛ්‍ය අමාත්‍යවරයා පැවති විවාදයේදී පාර්ලිමේන්තුවේදී කියූ කාරණාව, කොරෝනා එන්නතකට රටම සූදානම්, කොරෝනා සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන එන්නතක් පැමිණීම නියමිතයේ මේ සඳහා රට සූදානම් කරමින් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නේරච් මහත්මිය සඳහන් කරනවා. සෞඛ්‍ය අමාත්‍යවරු මෙසේ පැවසුවේ කොරෝනා පැතිරීම පිළිබඳව සභාව කල් තබන අවස්ථාවේ විවාදයේ පිළිතුරු කතාව සිදු කරමින් කොරෝනා පාලනයේදී ක්‍රියාමාර්ග අතින් මෙන්ම ප්‍රතිඵල අත්විඳින ශ්‍රී ලංකාව ලෝකයේ ඉදිරියම සිටින රටක් බවත්, ඉහළ ප්‍රතිඵල අත්කරගෙන ඇත්තේ මේ රට අනුගමනය කරන රටතම විශේෂ වූ වැඩපිළිවෙළ නිසා බවත් එතුමිය සඳහන් කළා. මේ රටේ ක්‍රියාත්මක නිරෝධායන වැඩපිළිවෙළ ලෝකයේ කිසිම රටක නැතයි කියවන්නේ ආරච්චි මහත්මිය. කොරෝනා රෝගීන් සංඛ්‍යාව සාපේක්ෂව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 0.2 ඉක්මවා නැතයි බවත් සඳහන් කළා. රටේ යම් තැනක රෝගීන් අඩු වැඩි වශයෙන් වාර්තා වී ඇතත් ඒ තත්ත්වයේ ඉන් එහාට යා නොදී පාලනය කරගෙන ඇති බවත්, වෛරස සමාජ ව්‍යාප්තිය දක්වා ගොස් ඇති බවට වසංගත රෝග අංශය තවම ප්‍රකාශ කර නැති බවත් සෞඛ්‍ය අමාත්‍යවරය සඳහන් කළා. මේ පිළිබඳව ඊයේ පාර්ලිමේන්තුවේ කළකී කතාබහ පිළිබඳව තොරතුරු සටහන් පෙළකටත් ඔබේ අවධානය යොමු කරනවා. විශේෂයෙන්ම විපක්ෂය චෝදනාවල් නගන අතර වාරයේ පළමුවෙනි කොරෝනා රැල්ල මර්ධනය කිරීමට ආණ්ඩු උත්සාහ ගත්තා, දෙවැනි රැල්ල මර්ධනය කිරීමට ආණ්ඩු උත්සාහ ගන්නේ නැති වගට විපක්ෂයේ ඇතමෙකු චෝදනා නගන අතර වාරයේ සෞඛ්‍ය අමාත්‍යවරයාත් විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත අමාත්‍ය බලයනියත් නිවැරදි පිළිතුරු ලබා දුන්න. ඒ ආසිතොරතුරු පාර්ලිමේන්තු ආශ්‍රයෙන් අපි වාර්තා කරන්නේ ලංකාදීපයේ 13 පිටුවෙන්. රජයේ කොරෝනා සම්බන්ධ තීරණ ගන්නේ සෞඛ්‍ය ප්‍රවීණයන්ගේ උපදෙස් මතයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නේආරච්චියේ පාර්ලිමේන්තුවේදී කියා සිටියා. වෛද්‍ය රමේෂ් පතිරණ කිව්වා මෙරට කොරෝනා රෝග පාලනය ඉහළ මට්ටමක පවතින වග. ඒකම අජිත් දිමාට් කබ්‍රාල් අමාත්‍යවරයා කිව්වේ කොරෝනා මර්ධනයට අපේ රට දැවැන්ත යුද්ධයක නිරත වෙලා සිටින වග. සත්‍ය තොරතුරු වසන් කිරීමෙන් බරපතල තත්ත්වයක් ඇති වන වගට සජිත් ප්‍රේමදාස මහතා කිව්වහම එයට උත්තර බඳුනම් එකීම සඳහන් කළ අමාත්‍යවරු වෙතින්. අනුකම දිසානායක මන්ත්‍රීවරයා කිව්වේ කොරෝනා පළමු අදියරට වඩා දෙවැන්න දරුණුමින් පවතින වගේ. ඒ නිසා තමයි විවාදයක් ඉල්ලා සිටියේ ඔහු මේට පෙර දිනක. එයට ආණ්ඩුව මේ වේදිකාව හදලා දුන්නා. ඒ නිසා තමයි මේවන් කතාබහ පාර්ලිමේන්තුවේ ඇති වෙන්නේ. ගම්පහ ඇඳිරි නීති දැමූ පෙදෙස්වල ජනතාවට සාධාරණයක් කළ යුතු බව හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා කියන අතර වාරේ මහාචාර්ය චාන ජයසුමන හරි අපූර්ව කතාවක් සිදු කළා. දෙවැනි වතාවටත්
මේ ඖෂධ පිළිබඳව සඳහන් කරන්නට පැමිණ විපක්ෂ නායකවරයා පරාජයට පත් වූ බව සහ ඔහු හාස්‍ය ලක් වූ වග කොරෝනා රෝගයේ වාෂ්ප ඇල්ලීම බටහිර වෙදකමත් අද පිළිඅරන් වග තමයි මහාචාර්ය චන ජයසුමන වෛද්‍යතුමන් සඳහන් කරේ අමාත්‍යතුමන් සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කළා රෝගයේ මර්ධනය සඳහා රාජ්‍ය නායකයාගේ සිට ලැබෙන දායකත්වය ගෞරවයෙන් සිහිපත් කරන වග අප කටයුතු කරන්නේ ලෝක වසංග තත්ත්වය සමගයි ලෝකයට මෙම වෛරසයේ අලුත් ලෝකයේ අලුත් පරීක්ෂණ සිදු කරමින් සිටිනවා එම දැනුම අපේ විශේෂඥයන් තිබුණේ නැහැ මුලදී අප රට වැහුවා නමුත් අද සමාජ ආර්ථික තත්ත්වය පිළිබඳ සලකා බලන විට එදාගත් තීරණය ගන්නට බැහැ ලංකාවේ සෞඛ්‍ය ප්‍රවීණයන්ගේ උපදෙස් මත ශ්‍රී ලංකාවේ රජය හැම විටම කටයුතු කරනවා දේශපාලකයන් අපට වෛද්‍යවරුන්ට උගන්වන්නට හැකියාවක් නැහැ අප කොරෝනා රෝගය සම්බන්ධයෙන් වගකීම් විරහිතව කටයුතු කළ යයි චෝදනා කළා අද වන විට අප පරීක්ෂණාගාර 26ක පරීක්ෂණ කරනවා අද වන රෝගී ප්‍රතිකාර සඳහා ඇඳන් 3500ක් වෙන් කර තිබෙනවා අද වන විට රෝග ප්‍රතිකාර සඳහා රෝවල් 30ක් සූදානම් කර තිබෙනවා කොරෝනා රෝගය වැළැක්වීම සඳහා එන්නතක් වීමට සූදානම් බවත් ඒ සඳහා රට සූදානම් කරන ලෙසත් ලෝක සෞඛ්‍ය සංවිධානය කියා තිබෙනවා මේ සම්බන්ධ ලෝකයේ සමග සස්සඳා බලන විට ශ්‍රී ලංකාවේ ඉන්නේ ගොඩක් ඉදිරියෙන් ලෝකයේ මේ ආකාරයට කටයුතු කරන තවත් රටක් නැහැ රාජ්‍යයක් නැහැ විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යවරු සඳහන් කළේ වෛද්‍ය අංශ ආරක්ෂකංශ සහ බුද්ධිංශ කියන මේ සියලු ඒකරාජ්‍යත්වය තුළින් තමයි රටක් විදියට මේ අර්බුදයක් මේ ජාතික අර්බුදයක් ජය ගැනීමට කටයුතු කරන්නේ කියන කාරණාව මේ කොරෝනා ආසෙත් තොරතුරු පෙළ අපි ඔබට ඉදිරිපත් කළේ ඔබ දන්නා කාරණා සහ අලුතෙන් දැනගත යුතු කාරණා සහ විශ්වසනීය නැමියාවක් පිණිස ඔබ මේ මර්ධනයට හවුල්කාරයක් වෙනවා රෝගයේ බෝකර ගැනීමෙන් වළකිනවා දුරස්භාවය ආරක්ෂා කරගන්නවා ඒකම සෞඛ්‍ය නිර්දේශ උපරිමයෙන් අනුගමනය කරනවා මුවාවරණ පළඳිනවා දෑත් පිරිසුදු තබා ගන්නවා තමන් කවර ජන කීර්ණ පරිසරයක වුණත් තමන්ගේ දෛනික කටයුතු ඉෂ්ට කිරීමට සිදු වෙනවා ඒ නිසා එහිදී ඉතාම පරිස්සමින් කටයුතු කිරීම වැදගත් වගේ තමයි මේ සියලු තොරතුරුන් ඔබට අපි අවබෝධය ලබා දෙන්න උත්සාහ ගන්න හිතවතුනි මේ ආසිය තවත් තොරතුරු තිබෙනවා ඊට පෙර කුවත්පත් තොරතුරු ඉදිරිපත් කරන අතරවාරයේ විරාමයක් පිණිසයි දැන් ඉඩ වෙන් කරගන්න අපි අලුත් අයිබෝන් සුබදවස සමග දිවෙන ප්‍රධාන සිරස්සල සටහන ගියා සිටිනේ කොච්චර පස්ස ගහන හැදුවත් විපක්ෂය 20ට ඔවුන්ට පරාජය වළක්වා ගන්න පුළුවන්කම ලැබුණේ නැහැ ඒ නිසා 20ට 88 දෙනා පක්ෂ කණ්ඩායම් ඉවත් කිරීමට ඔවුන් පියවරගෙන තිබෙනවා මේ මණ්ඩලයේ තිබෙන අර්බුදය පිළිබඳව තමයි මේ සටහන් කරන්න පාර්ලිමේන්තුවේ වෙනම තියන්නත් හදනවා සමග ජන බලවේගය ඒ තීරණය මේ විදිහටයි වාර්තා කරන්නේ 20 වෙනි විවාස සංශෝධනයට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමට සමග ජන බලවේගය ගැන ලැබූ තීරණයට පටහැනිව ගොස් ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ සිය මන්ත්‍රීවරුන් 8 දෙනා පක්ෂ කණ්ඩායම් ඉවත් කිරීමට ඊයේ රැස්සු සමග ජන බලවේගයේ කණ්ඩායම් නායක රැස්සු මෙදී තීරණය කළ තිබෙන වග ඔවුන්ගේ ඡායාරූප සටහන් සමග ඩයනා ගමගේ අරවින්ද කුමාර් ඊෂාක් රහුමාන් මොහමඩ් නසීර් අහමඩ් ෆයිසල් කාසි මොහමඩ් හාරිස් මොහමඩ් තවෆික් මොහමඩ් අලි සබ්‍රියන ජනතා නියෝජිතයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡායාරූප සටහන් සමග තමයි මේ තොරතුරු වාර්තා කරන්නේ ඒ අනුව ඔවුන් පාර්ලිමේන්තු වෙනව තබන්නට තීරණය කළ තිබෙනවා මොවුන් පිළිබඳ විනය පරීක්ෂණ ඒකම පුළුවන් නම් ඔවුන් නිර්පාහරින කතා බහක් ඇති වෙ තිබෙනවා ඒ පිරිසගේ අදහස් අද ඉදිරිපත් වෙනවා මූලික වශයෙන්ම දිවයින අතුල්පිටු සටහනක පක්ෂය මොන තීරණ ගත්තත් කමක් නැහැ රද සාක්ෂියට එකඟව 20ට අතිසූ වගේ තමයි ඩයනා ගමගේ මන්ත්‍රීවරයා කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා රට හදයි කියන විශ්වාසය නිසා මගේ ඡන්දය රද සාක්ෂියට එකඟව මම පාවිච්චි කළා මේ ගැන පක්ෂයෙන් මොන තීරණ ගත්තත් මට කමක් නැහැ යයි සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය දිවයිනට කියනවා රජයේ පාර්ලිමේන්තු ඉදිරිපත් කළ විශ්වන විවස්සා සංශෝධනයේ පක්ෂය ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබඳ විමසූ විට තමයි කියන්නේ විසුවන ව්‍යවස්ථා සංශෝධනයේ පක්ෂය ඡන්දය පාවිච්චි කළේ රජයෙන් කිසිදු ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් නෙමෙයි රද සාක්ෂියට එකඟවයි මම මේ තීන්දුව ගත්තේ පසුගිය ජනාධිපතිවරණයේ වියදම් කළා මේ රටේ ජනතාවගේ කෝටි ගාණක් මුදල් ජනාධිපති කෙනෙක් වශයෙන් රටක් බලයක් ජනාධිපතිවරයෙකු වශයෙන් රටක බලයක් තියෙන්න ඕනේ රටකට වැඩ කරන ජනාධිපති කෙනෙක් වශයෙන් රටක නාමිකව ඉඳලා වැඩක් මොකටද මට විශ්වාසයක් තියෙනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට හදයි කියලා මම හිතනවා එතුමා රට නිවැරදි තැනකට අරගෙන යයි කියලා මම කාගවත් වරදාන වරප්‍රසාද වලට යට වුණේ නැහැ සමග ජන බලවේගය හදනකොට කාගෙත් වරදාන වරප්‍රසාද ගත්තේ නැහැ රටක් හදන්න පුළුවන් කෙනෙකුටයි මම ඡන්දය පාවිච්චි කළේ ඒ නිසා මේ ගමන එතුමා ඍජුවයයි නායකයෙකුට ඒ වගේ බලසම්පන්න රටක් ගොඩනගන්න අවශ්‍ය බලය ලබා දිය යුතුයි ඒ පැවති යුතුයි කියන කාරණාව තමයි ඩයනා ගමගේ මහත්මිය කියන්නේ තමගේ හෘද සාක්ෂියට එකඟව මේ තීරණය ගත් වග ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමිය කියනවා කොරෝනා ජය ගන්න විපක්ෂයයි ආණ්ඩුවයි එක්ක වැඩ කළ යුතු වග තමයි ඊයේ පාර්ලිමේන්තුවේදී එතුමිය සඳහන් කළේ
විපක්ෂයේ දියාරු කරන තර්ක මතුකර 20 ඇත්ත තොරතුරු යට ගැහුවා. විපක්ෂයේ දියාරු තර්ක මතුකර 20 ඇත්ත අනතුරු යට ගැහුවා. පාර්ලිමේන්තුවෙන් සම්මුතුණු 20 ජනතාව ඉදිරියේදී පරාජය කළ යුතු වග තමයි බුබුදු ජාගොඩ කියා සිටින්නේ. පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් වරයා එහෙම කියන අතර වාරයේ අමාත්‍ය වාසුදේව නානායක්කාර කියන මෙහෙම කතාවක්, අලුත් ව්‍යවස්ථාවේදී ද්විත්ව පුරසි බාධකයේ අත්හල නොහැකි, අන්තවාදීට විරුද්ධව මුස්ලිම් මන්ත්‍රීවරු විස්තර ඡන්දය දුන්නා. එතුමා මෙහෙමත් කියනවා, විශ්ව සම්මතු වීමෙන් වෙනම ප්‍රධාන කාරණය තමයි හරියට ආණ්ඩුකරණය වෙන එක. මෙච්චර දවසක් කොමිෂන් සභාවලයි වෙන වෙන තැන්වලයි ආණ්ඩුකරණයට අවශ්‍ය බලය හිර වෙලා තිබුණේ. දැන් ඒ ගැටලුව විසඳනවා. රටට ඵලදායී තීරණ කෙලින් ගන්න පුළුවන් කෙනෙක් ජනාධිපතිවරයා බිහි වෙනවා. මෙහිදී අපට විශ්ව සම්මත කරගන්න මුස්ලිම් මන්ත්‍රීවරු පවා සහය දුන්නා. මං හිතන්නේ ඒ අන්තවාදයට විරුද්ධ මන්ත්‍රීවරුන්. ඔවුන් දන්නවා අන්තවාදය නැති කරන්න පුළුවන් නම් පුළුවන් මේ ආණ්ඩුවට විතරයි කියලා. වැඩිපුරම අන්තවාදයට බර මුස්ලිම් මන්ත්‍රීවරුයි. ද්විත්ව පුරවැසියන්ට මැතිවරණයට තරම් කරන්න ව්‍යවස්ථාවෙන් බලය දෙනවාට අපි විරුද්ධයි. ජනාධිපතිතුමා කිව්වේ 19 වෙනි සංශෝධනයෙන් මේක ගෙනාවේ එතුමා විලක්ක කරගෙන බවයි. ඒ නිසා 20 වෙනි සංශෝධනයෙන් ඒ ඉවත් නොකර නව ව්‍යවස්ථාවේදී ඒ ඉවත් කරගමුයි කියලා ජනාධිපතිතුමා යෝජනා කළා. අපිට එකඟ වුණා. අලුත් ව්‍යවස්ථාවක් හැදෙන විට ද්විත්ව පුරවැසියන්ට මැතිවරණ තරම් කරන්න බැරි ලෙස සැකසෙන බව අපිට විශ්වාසයයි කියා මේ විශ්වාසය පළ කරන්නේ වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා. ඒ පිළිබඳව සටහන් එක්කම අපි මුල් පිටුවේ තවත් තොරතුරුකට ඔබේ අවධානය යොමු කරනවා. දිවින පුවත්පතේ අර මහා ඝාතකයා සහරන්ගේ බිරිඳ ආරක්ෂක හමුදා මුදාගත් තුවාල ලබා සිටියේදී සිදුණු බෝම්බ පිපිරීමෙන් දැන් ඇය සූපත් වී සිටිනවා. ඒ අනුව කොමිසමේ සාක්ෂි දෙන්න ඊයේ රැගෙන ලැබුවා ඊයේ සහ පෙරේදා. හැබැයි මේ මාධ්‍යයට විවෘත වුණේ නැහැ. ඒ වාර්තා කරන්නේ සහරන්ගේ බිරිඳ කොමිසමට මින් කියා. සහරන්ගේ බිරිඳ කොමිසමට සාක්ෂි ලබා දෙනවා. ඒ මාධ්‍යයට විවෘත වුණේ නැහැ. පාසු කොමිසමට ගිය මාධ්‍යවේදීන්ට BMICH ලොක්කා කඩාපණේ කියා කියන්නේ එහි ප්‍රධාන විධායක නිලධාරියා මාධ්‍යවේදීන්ට එහි ඉඩ පහසුකම් සලසලා නැහැ. මාධ්‍යවේදීන් තැන තැන ඉන්නකොට ඔවුන්ට බලපෑම් කළා වගේ තමයි අද දවසේ දිවයින මේ විදිහට වාර්තා කරන්නේ. ඊට පස්සේ අපි දිනමින ප්‍රධාන සිරස්තලයට ඔබ අවධානය යොමු කරනවා. විශේෂයෙන්ම දශක කිහිපයකට පෙරාතෝ සිදුවුණු LTT සස සාහසිකත්වයේ මුළු ලෝකෙටම කියාපෑ අවාසනාවන්ත ඛේදවාචකයක් තමයි අරන්තලාව භික්ෂුන් වහන්සේ ඝාතනය. දිනමින ප්‍රධාන සිරස්තලය කියන්නේ අරන්තලාව භික්ෂු ඝාතනය ගැන විමර්ශනය කරන්න නීතිපති පොලිස්පති උපදෙස් ලබා දුන් වග LTT ත්‍රස්තවාදීන් විසින් සිදු කළ අරන්තලාව භික්ෂු ඝාතනය පිළිබඳ විධිමත් අපරාධමය විමර්ශනයක් සිදු කරන ලෙසයි නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙන්නේ. ප්‍රහාරෙන් දිවි ගලවාගත් දැනට දීවතුන් අතර සිටින විඳිතු භික්ෂුන් වහන්සේගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයාට වැඩදුරු උපදෙස් ලබා දුන් නීතිපතිවරයා ඊට අදාළ ප්‍රකෘතිය සම්බන්ධයෙන් වාර්තාවක් සති දෙකකින් තමා වෙත ලබා දෙන ලෙස උපදෙස් දුන් බවයි නීතිපතිවරයාගේ සම්බන්ධකරණ නිලධාරිනිය රජ අධිනීතිනිංචාරා ජයරත්න මෙනවිය සඳහන් කළ තිබෙන්නේ. ඒ පිළිබඳ තොරතුරත් එක්කම අපි යුද හමුදාපතිගේ ගමන් තහනම ගැන දැන් කිඹුල් කඳුළු හෙලනවා විපක්ෂයේ ඇතමෙක්. ඒ අනුව එයට දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා උත්තර බඳිනවා. යුද හමුදාපතිගේ ගමන් තහනම ගැන අදාළ සියලු අංශ දැනුවත් කිරීමට පියවර ගත් වග ඒ පිළිබඳව සටහනේ කියා සිටින්නේ ඔබ දැනගත යුතු කාරණාව. යුද හමුදාපතිගේ ගමන් තහනම ගැන අදාළ සියලු අංශ දැනුවත් කළා දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා. යුද හමුදාපති ශවෙන් සිල්වා මහතාට ගමන් තහනමක් පැනවීමට ගත් තීරණය සාධාරණ ඕන බවට අදාළ සියලු අංශ දැනුවත් කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශ පියවර ගත් බවයි විදේශ කටයුතු අමාත්‍යවරයා කියන්නේ. මේ සම්බන්ධයෙන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවා දැනුවත් කර ඇති බවත්, විරෝධාරී යුද සෙන්පතිවරුන්ට මෙවැනි තත්වයක් ඇති කළේ පසුගිය යහපාලන ආණ්ඩුවේ උදවිය බවද අමාත්‍යවරයා සඳහන් කළා. ඔවුන් සමග ගිවිසුම් ගත වෙමින් මේ ගත් පියවර පිළිබඳව මේ අමාත්‍යවරයා සඳහන් කරන්නේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා අමතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් තමයි. ඒ අතීතය ඔවුන් සමග එකට ගිවිසුම් ගත වෙච්ච යහපාලන ආණ්ඩුවේ මැදිහත්වීම පිළිබඳවත් අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළා තිබෙනවා. ඊට පස්සේ ඔබේ අවධානය අපි යොමු කරන්නේ විශේෂාංග කිහිපයක් වෙතට. මුලින්ම අවධානය රටක් විදියට ජනතාවක් විදියට අපි කැපවීමෙන් එළඹිය යුතු තීරණය පිළිබඳව මේ සිහිපත් කරන්නේ ආචාර්ය WK කොළඹගේ මහත්මයා. කොරෝනා දෙවන රැල්ල හමුවේ පුරවැසි වගකීම් පිළිබඳවයි මේ සටහන්. දිගු විස්තර සටහනක් මේ ආරම්භය. වුහාන් වලින් මේ ආරම්භ වෙච්ච ආකාරය පිළිබඳව කදිම විවරණයකින් පස්සේ ආචාර්ය කොළඹගේ සටහන් කරන මෙන්න මෙහෙම. මෙවැනි තත්ත්වයක් හමුවේ රජය විසින් වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීමට ගන්නා උත්සාහයන් විවේචනය කරන්නන් මහජනයා විසින් තම යුතුකම පැහැර හැරීම පිළිබඳව නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කර බව පෙනේ. එමෙන්ම පළමු කොරෝනා රැල්ල පැවති කාලවකවානුව තුළ
කොරෝනා වෛරසය මැඩ පැවැත්වීමේ ක්‍රියාන්විතයේ යෙදුණු නිලධාරීන්ගේ සේවය හෝ ඔවුන් විවේචනය කර සමාජ මාධ්‍ය ජාල විවේචකයන් විසින් අදහස් පළ කිරීම පවා දක්නට ලැබිණි. වෛරසය පාලනය කිරීමේ අරමුණින් වෛද්‍යවරු හෙදියන් රෝහල් කාර්ය මණ්ඩලය මෙන්ම ත්‍රිවිධ හමුදාව එක් පසකින් අරගල කරන අතර අනෙක් පසෙන් රටේ ආර්ථික කඩා වැටීමට නොදී පවත්වාගෙන යාමට රජය මෙන්ම පෞද්ගලික අංශවල සේවක සේවිකාවෝ අප කැප වී සිටී. ඉදිරියේ තවදුරටත් වර්ධනය විය හැකි ආර්ථික දේශපාලන හා සමාජීය අභියෝගවලට ඉවසීමෙන් මුහුණ දෙමින් රජය ගෙන යන ලබන ජාතික ක්‍රියාන්විතයට සහාය වීම මූලික පුරවැසි වගකීමක් වේ. කොරෝනා අර්බුදයට මුහුණ දෙමින් රට එක්ව ගොඩනැගීමේ එකී ජාතික ක්‍රියාවලියේදී ජාති ආගම් බෙහෙදවලින් වෙන්නුණු නොව මනුෂ්‍යත්වයට ගරු කරන පුරවැසියන් ලෙස ක්‍රියා කළ යුතුය. එබැවින් එකී පොදු වගකීම දෙවරක් සිතුතු කරුණකි. ඔබට ඇති ජාතික වගකීම නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම වැනි ඉතා සුළු පටිපාටයකින් ඉටු කළ හැකිවේ. පුරවැසි ඔබේ ඉදිරි හැසිරීම හා දායකත්වය මත රටේ අනාගතය තීරණය ඇති බව ඔබට ඔබ සිතට ගත යුතු වග තමයි. පුරවැසි ඔබේ තීරණය මත තමයි රටේ ආර්ථිකය ජාතියක් වශයෙන් ඉදිරියට යමත් තීරණය වෙන්නේ කියන කාරණාව ආචාර්ය W. කොළඹගේ සිහිපත් කරනවා අද ඔහුගේ විග්‍රහය තුළ. අපි කාටුන් පෙළකට ඔබේ අවධානය යොමු කරන්නේ දිනමින තුන්වෙනි පිටුවේ කාටුන් තිබෙනවා මෙන්න මේ විදිහට කාටුන් කිහිපයක්. ශ්‍රීකාන්තගේ දූපත මුලින්ම ඉදිරිපත් කරන්නේ ඒ ඩයන නම් දැලි ගෑවේ චාල්ස් කිම වුණේ බා ඒ හේ ඩයන. එතකොට සර් මේ ඩයන කාගේ මූණේද දැලි ගෑවේ කියලා තමයි ශ්‍රීකාන්තගේ දූපතේ ප්‍රශ්න කරන්නේ. ගිනිකසේත් පහර එල්ල වෙන්නේ කාටද කියලා බලමු. සම්මත වී 3-2 ජය ලැබුණා. ඡන්දේ දුන් අය ගත්තලු වටිනාකම හඳුනා. පක්ෂයට පිටුපා ගියාය කතාවකුත් හැදුනා. 20 ඉහළට පෑවූ නවතරුවයි ඩයනා. 20 ඉහළට පෑවූ නවතරුවයි ඩයනා. එතුමිය ගැන සටහන් පෙළක් අපි ඔබට ඉදිරිපත් කළා. මෙන්න මේ අපි දිවිනේ ඕකයි තත් ඉදිරිපත් කරන්නේ මෙන්න මේ විදිහට අනුරාධගේ සටහන. 20ට දිනන්නට සබේ නෑනේ ඉඩ. රෙස්පෙක්ට් පිට සජිත් කිව්වලු දීලා හඬ. පඩ්ගා 3-2 හැදුනා ගේම ගොඩ. ඇට්ටර ෆෝන් හතකුත් ගෝටාට වැඩ. ඒකයි තත්ත්වේ. ඕකයි තත්ත්වෙන් කියන්නේ මේකයි තත්ත්වේ කියලා. අපි පුවත්පත් තොරතුරු හමාර කරනටයි මේ සූදානම් වෙන්නේ. හිතවතුනේ සෞඛ්‍ය සම්පන්නව පුළුවන් උපරිමයෙන් මේ සෞඛ්‍ය නිර්ණායකයන්ට අනුගතව කටයුතු කරන්නේ ඔබේ රටේ ජාතියේත් හෙට දවස සුරක්ෂිත කරනවා අනිවාර්යෙන්ම. ඒ නිසා කටකතාවල රැවටෙන්න එපා. රාජ්‍ය මාධ්‍ය සහ සිසු වගකියුතු මාධ්‍ය විශ්වාස කරන විශේෂයෙන්ම රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ ආරක්ෂක අංශ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිකුත් කර නිවේදන සඳහා ජාතික රූපවාහිනිය එසැණින් ඒ තොරතුරු ඔබට ගෙනීමට සූදානම් සිටිනවා. ඒ නිසා මේ විවේකී දවස ඔබේ කාර්යබහුල දවසක් බවට පත් කරගන්න අතරවාරයේ සෞඛ්‍ය නීති රීතීන්ට අනුගතව කටයුතු කරන්නට ඔබට මතක් කරනවා. ඔබට යහපත ප්‍රාර්ථනා කරමිනේ අපි සමුගන්නේ. ආයුබෝවන්.